ඔය විදිහට යමු වෙද්දි අපි මුලින්ම ගත්තොත් ශ්‍රද්ධාව. මොන ශ්‍රද්ධාව? ශ්‍රද්ධාව යමුණා. ශ්‍රද්ධාවෙන් යන බුදුරණවහන්සේ කිව්වදී හරි වුණා, මගේ පැත්ත වැරදුණා. ඊළඟට අපි ඉද්ධිපාද කතා කරොත්, දැන් සතිපට්ඨානෙ කතා කරොත් සිහිය පිහිටෙව්වා. ඒතර සිහියක් පිහිටෙව්වා කොමකටද සිහිය පිහිටුවේ? දැන් අපි සතිපට්ඨාන අරමුණු එකින් එක ගන්නකොට මේ සිහිය පිහිටවා ගන්න ඒකම තමයි ප්‍රායෝගික අවස්ථාව බවට තේරුම් ගන්න. ඒකටයි සිහිය පිහිටවා ගන්න. ආනාපාන සතිය සිහිය පිහිටනවා කියන්නේ දැන් වෙන විතරකයක් නෙමෙයි, ප්‍රායෝගිකව හම්බ වෙන දේ ආනාපාන සතිය. ඉරියව ප්‍රායෝගිකව හම්බ වෙන්නේ. සම්පජඤ්ඤේ ප්‍රායෝගිකව හම්බ වෙන්නේ. ඒකයි ප්‍රායෝගික මොහොත. එහෙනම් මේ ප්‍රායෝගික මොහොතට යමු වෙන සිහිය පිහිටවා ගත්තා. කුමකටද? කයෙහි කය අනුව දකින්න. කය දකින්න නෙමෙයි, කයෙහි කය අනුව දකින්න. දැන් මේ කයෙහි කය අනුව දකිනවා කියන කාරණාව මේ කාරණාවෙන් ලස්සන්ට කුළු යන්නේනවා. ඇයි සංකාරයා? මේ සංකාරය හටගත්තේ කොහොමද? හුස්මරැල්ල. හුස්මරැල්ල කියන්නේ සකස් වූ දෙයක්, සංස්කාරයක්. ඒක සකස් වුනේ මේ මම කියන කාරණාවගේ මේ සකස් වීමක් කියන නිර්වචනයක් අනුව. මෙන්න මේක කොහොමද මේක සිදුවෙන්නේ කියලා හෙවීමටයි ප්‍රත්‍යුප්පන්න අවස්ථාව තේරුම් ගැනීමට සිහි පිහිටවා ගත්තා. විරියෝණයකට දැන් නෝනින් යුක්තෝ මේ කරන්නේ යන්නේ. ආතාපි සම්පජානෝ සතිමා. විනේ ලෝකේ අභිජ්ජා ගමනස. හොඳ අභිජ්ජා ගමනස නේ. ආතාපි විරිය සිහිය හොන. දැන් ඊළඟට ඔන්න සතිපට්ඨානේ කියමු. සතිපට්ඨානේ එතකොට එකක් සතිපට්ඨාන විග්‍රහවත ඔක්කොම ආයෙ කතා කරන්න යනවා. සතිපට්ඨානේ අපි ඒ කාරණාවට කතා කරාම ඊළඟට දැන් මේක කොහොමද සමුදයක් නෙමෙයි හොයන්නේ. එතකොට නම් මේ හට ගැනීමක් හොයන්න යමු වෙන්නේ. අපි සමුදේ විග්‍රහයක් කරන දැන් ප්‍රායෝගිකව මේ හුස්ම රැල්ල කියන්නේ නැත්නම් ප්‍රායෝගිකව හම්බෙච්ච කාරණා. හට ගැනීම හොයන්න යමු වෙනවා. එතකොට මේ හට ගැනීමක් හැම වෙලේම යමු උනේ යමු වෙලා තියෙන්නේ මෙන්න මේ දැන් හැම වෙලේම කියන එකක් තමයි මනින් එක්කනේ තියෙන. දැන් මේ ලෝකේ ඕන එකක් තියෙන්නේ මැනීමක් එක්ක. දෙකක් එක්කමයි තියෙන්නේ. අපට කිසි වෙලාවක යමක් ඉස්සරහා කියන නැත්නම් මොකක් හරි කියන කාරණාව බහිද්දා නැත්නම් යමක් තියෙනවා ඒක හම්බෙන්නේ අජ්ජත්තා කියන කාරණාවක් එක්ක. මේ සක්කාය දිට්ඨිය කියන කාරණාව හොඳට බලන්න. සක්කාය දිට්ඨිය කියන තැන බුදුරණන් සංඛාර අනත්තා කිව්වේ නේ. ඒක මම කලින් විග්‍රහ කරා. ධම්ම අනත්තා කිව්වේ. එහෙනම් මොකක් හරි දෙයක් හම්බ වෙන්නේ මේ පැත්තක් ඇති නිසා. මොකක් හරි දෙයක් හම්බෙන්නේ මේ පැත්තක් ඇති නිසා. අපිට හම්බෙච්ච දේක නෙමෙයි හොයන්න යන්නේ. හම්බෙච්ච දේ හොයන්න යන්නේ මට හම්බෙච්ච දේසෙ. එතකොට මේ කාරණා හොයනකොට මට හම්බෙච්ච දේක හොයන්න යන්නේ. එහෙනම් පනවගත්ත දෙයක් සහ මට හම්බෙච්ච දෙයක් ඔස්සේ මම සහ මට හම්බෙච්ච දෙයක් කියන පැනවීමක මේ හොයාගෙන යන්නේ. දැන් මේක හොයාගෙන යනකොට මේ පෙන්වලා දුන්න මේ සියලු දේ තුන අවසන් හතිපට්ඨාන ඉස්සර කරනවා නැජකින්චි ලෝකී උපාදීයති. උපාදානියක් ඇති වෙන්නේ ඇයි? මේ පැනවීම ඉක්මවනවා. ඊළඟට ඉක්මවනවා කියලා අපට මතක් වෙන්නේ නැහැ කියන එක. නමුත් නැහැ නෙවෙයි. නැති වෙන්නේත් මට. මම සහ බාහිර මටයි මේ හැම දෙයක්ම තියෙන්නේ. පැනවෙන්නේ මම මේ පැත්තේ ඉන්න නිසා. මේ සක්කාදිට්ඨිය දුරවීමයි අසීමාන දුරවීමයි දක්වන නිවන් මාර්ගය තියෙන්නේ. මටයි අනිත් පැත්තක් තියෙන්නේ. එහෙනම් මොකක් හරි හම්බෙන්නේ මමත් එක්ක. එතකොට මේ කාරණාවේ සත්‍ය හොයනකොට මෙහෙම උනේ කොහොමද? සමුදය හොයන් යනකොට මොකද වෙන්නේ? දැන් සමුදය හොයන්නේ සිහිය පිහිටවාගෙන අර ඇතයි කියලා ගත්ත කාරණාව ඔස්සේ. මොකද වෙන්නේ ඊට පස්සේ? මේ එහා පැත්තේ තියෙනවා මට මේ කාරණු දෙකේම තියෙන ව්‍යාකූලත්වය. මටයි යමක් හම්බෙන්නේ යමක් තිබුණේ මට. මටයි යමක් හම්බෙන්නේ යමක් තිබුණේ මට කියන මේ ව්‍යාකූලත්වයෙන් ගොඩනගිච්ච ලෝකේ හම්බෙච්ච ලෝකේ සත්‍ය දකින්නේ දකින්න. අන්න මම යෙදීම ඉක්ම වෙන ප්‍රතිපදාවක් හම්බුනේ. එහෙනම් මේ මම සහ මට හම්බෙච්ච දේ හම්බුනේ මට. මෙන්න මේ පැනවීමේ තියෙන වැරද්ද ක්‍රමානුකූලව හම්බෙනවා. අජත්තංවා බහිද්දාවා මෙන්න මේ විදිහට හම්බ වෙනවා. එහෙම හම්බෙන ප්‍රතිපදාවේදී මොකද වෙන්නේ? නිවෙනකොට අවිද්‍යාව ශේෂ විරාග නිරෝධයත් එක්ක අසංකතය සංකතය ඉක්මවුවා. ඊළඟට සංකතය ඉක්මවුවා නෑ නෙමෙයි, සංකතය ඉක්මවුවා. මේක ඊටාම ගැඹුරු ප්‍රතිපදාවක්, ප්‍රායෝගික ප්‍රතිඋපන්න ගැඹුරු ප්‍රතිපදාවක්. එතකොට ඊළඟට දැන් සතිපට්ඨානෙ මෙන්න මේ විදිහට හම්බ වෙනවා.
ඊළඟ සම්මප්පදාන. සම්මප්පදාන නූපන්දී උපදවා ගන්න. නූපන් කුසල් උපදවා ගන්න. උපන් කුසල් භාවිතා කරන්න. දැන් නූපන් නකුසල් නූපදවා ගන්න. උපන් නකුසල් ප්‍රහාණය කරන්න. උපන් නකුසලය ප්‍රත්‍යুৎপন্নව ප්‍රහාණය වෙලා නූපන් නකුසල අයකොළවන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් අපි දැන් වැරදි පැත්තකට දැන් මේ 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 විදිහටම දකින්න යනකොට අපි වෙන දෙයකට යනවනේ. ඔන්න ඕක වළක්ව ගන්න හපවිදියක් ඕන. ඊළඟට අපට මෙතනින් එහා තව දෙයක් තේරුම් ගැනීම නැත්තම් සත්‍ය දැකීමට යමු වෙන අන්න වීර්යයක් ඇති වෙනවා. ඊළඟට මේ දැනගත්ත වටහාගත්ත දේ තුල භාවිතා වෙන්න වීර්යයක් ඇති වෙනවා. අයියෝ අකුසල්නේ. ඒතර උපන් කුසල් භාවිතා වෙනවා නූපන් කුසල් උපද්දවා ගන්න සම්මප්පදාන වැඩි. දැන් මේ මේ විදිහට ප්‍රතිඋප්පන්නෝ මේ දකින්න යමු වෙනකොට ඡන්දය කැමැත්ත කැමැත්ත අන්න ඉදිපාදයක් හැටියට මේ කැමැත්ත නැත්තම් අපේ ප්‍රායෝගික වැරද්ද තේරුම් අරගෙන මොකද අපිට මේක හොඳට හිතන්න ඕනේදී අපි හරිනම් මෙච්චර කාලයක් ඇයි ධර්මයක් අහන්නේ ධර්මයක් අහන්නේ අපි වැරදි නිසා මෙන්න මේ ප්‍රායෝගික අවස්ථාව තේරුම් ගන්න ඡන්දය උනේ ඒ ධර්මිය හරි වෙන්න ඒ වගේම ලොකු අධිෂ්ඨානයක් ඕනේ චිත්ත දයතයක් ඕනේ නැත්තම් ඒ කරන්න බෑ. ඡන්ද චිත්ත ලොකු ඉමසීමක් ඕන. ඊළඟට ඒ සඳහා වීර්යය ඕන. ඉන්දිපාද වැඩෙනවා. සද්ධාව අන්න ඉන්ද්‍රියක්. වීර්යය අන්න ඉන්ද්‍රියක්. සතිය ඉන්ද්‍රියක් නම් ඒක කතා කරන්නේ. සමාධිය දැන් මෙහෙම කරනකොට සිත වික්ෂිප්ත වීමක් නේ. අන්න සිත එකඟ භාවය. එතකොට ඒ සිත එකඟ භාවය කුමක් එක්කද? චත්තාරිසක සූත්‍රය පැහැදිලි කරනවා. සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආදී වායාම සති මේවත් එක එකම භාවය සම්මා සමාධි එතකොට මේ වැටහිම ප්‍රඥාව ඔන්න ඉන්ද්‍රිය ධර්ම ඒව බල ධර්ම ඊළඟට බොජ්ජංග දැන් ප්‍රීතිය අන්න උපනේ සූත්‍රය පැහැදිලි කරනවා මේ දකින කොට හටගන්නේ ශ්‍රද්ධාව ශ්‍රද්ධාවෙනුයි ප්‍රීතිය හටගන්නේ වෙන දෙකින් නෙමෙයි ශ්‍රද්ධාව කුමකටද මට තේරුන්නේ නැස අනිමේ දහම හරිනුයි ශ්‍රද්ධාව මම වැරදි දහම හරි ධර්මය හරි වෙන්න මම වරදින්න වරදින්න ප්‍රායෝගිකව මේ යම ගෝචරුනේ මට එහෙනම් මට ගෝචර වෙච්ච මේ සියල්ලක්ම වරදින්න වරදින්න දහම හරි ඒ දහම වෙන කිසි විදියකින් විග්‍රහ නැහැ මෙච්චරයි එය හරියන්න අන්න සතිය බෝධියංගයක් වුණා ඇයි බෝධියංගයක් බවට පත් වීමට සිහිය පිටවගත ප්‍රත්‍යුප්පන්න ප්‍රත්‍යුප්පන්න සිහිය සතිය බෝධියංගය ඊළඟට ධම්මවිචේ බෝධියංගය විරිය ප්‍රීතිය පස්සද්ධිය සමාධිය උපේක්ෂා ඊළඟට මොකද වෙන්නේ අන්න ඒ දෘෂ්ටිය සම්මාදිට්ඨියයි ඒ සංකප්පේ එකද කියන සත්‍තරේ සූත්‍රයේ අප්පන වියප්පන අබිරූපණ මේ දර්ශනයේ පිණිසම යොමු කිරීම වඩ වඩාත් යොමු කිරීම අප්පන වියප්පන මෙන්න මේක සම්මා සංකප්පය කියන්නේ ලෝකෝත්තර දර්ශනය ඒ වගේම ආජීව වායාම කම්මන්ත පරිසුද්ධෝ. එතන සිය සතිය සමාධිය චිත්ත ඒකාග්‍රතාවයේ සමාධිය වීරිය ඒ වීරිය සම්මා වායාම. අන්න බෝධිපාක්ෂික ධර්ම ටික බුදුරණවහන්සේ විග්‍රහ කරලා වචන ටිකට නෙමෙයි ඔන්න බෝධිපාක්ෂික ධර්ම ටික විග්‍රහය මෙතන ඉස්මතු වෙලා. බෝධිපාක්ෂික ධර්ම ටික විග්‍රහය මොකක් කරනකොද? Tamange වැරද්ද ප්‍රායෝගිකව ප්‍රතිඋප්පන්නව සුතවාරිය ශ්‍රාවකත්වයට යොමු වීම සඳහා අසුතවා පුතුජන තැන ඉඳලා යොමු වෙන තැනදී ගොඩනගෙන දී බෝධිපාක්ෂික ධර්ම ටික. වෙන දෙයක් නෙමෙයි. අසුතවා පුතුජන තැන ඉඳලා සුතවාරිය ශ්‍රාවකත්වයට යොමු වෙන තැන තමයි මේ බෝධිපාක්ෂික ධර්ම ටික. මෙන්න මේ විදිහට අපේ ජීවිතේ ප්‍රායෝගික ප්‍රතිඋප්පන්න අවස්ථාව තුළ පංච උපාදාන ස්කන්ධයන්හි මම එල්බ ගැනීම මෙතන ඔක්කොම විග්‍රහ කරන්නේ මමත් එක්ක මම එල්බ ගැනීමේ වැරද්ද මම බැස ගැනීමේ වැරද්ද මම බැස ගැනීම හම්බ يعني අර පටිසම්පතිපට්ඨානේ අජත බහිද්දා විග්‍රහ කරේ එතකොට මේ ලෝකයේ අපට රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඤ්ඤාණ ඕන විග්‍රහයක් විග්‍රහය කරන්නේ නිසා එහෙනම් ඒ දෙක හැම වෙලෙම අන්‍යෝන්‍යව තියෙනවා සකස් වීමක් බව හම්බුන්නේ සකස් වන්නේක් නිසා මෙන්න මේ සත්‍ය දකින දර්ශනය
ඒකයි බුදුරණ සතිපට්ඨානෙ අලුත් විග්‍රහයක් නෑ. ඔය කියලාපු විග්‍රහය තමයි ඉති මෙසේ අජත්ත බහිද්දා අජත්ත බහිද්දා ඔක්කොම විග්‍රහ වෙනවා මේ ප්‍රතිපදාවට. ඒ තමයි මේ සක්කාය දිට්ඨිය දැන් ඉස්සලම හම් වෙනවා ලෝකේදී මම සහ මට ආйти. ඔන්න සක්කාය දිට්ඨියත් එක්ක මේ ලෝකේ පැවැත්ම මම සහ මට ආйти කියන දෙයක් එක්ක තමයි හම්බලා තියෙන්නේ මමත් එක්ක. එතකොට මේකේ වැරද්ද හම්බ වෙන්න සක්කාය දිට්ඨිය දුර වෙනවා. අන්න මේ දෙකේ වැරද්ද හම්බෙන්නේ මේ දෙකම එකට වැඩිනවා වැරද්ද හම්බෙන්නේ. වැරද්ද හම්බෙන්න හම්බෙන්න ඉස්සලම සක්කාය දිට්ඨිය දුර වෙනවා. ඊළඟට සම්පූර්ණයෙන්ම මේ මැනීම ඉක්ම වෙනකොට අන්න නිවෙනවා. එතකොට සමුදය වය නේ සමුදය හම්බුනේ ඔය පුනිස අන්න වය හම්බෙන්න. ඊළඟට හටනු ගැනීම නැත්නම් මේ ඒ කාරණාව මේ දැන් අපි හිතමු වය කියනකොට දැන් අපි කතා කරනවානේ මේ තියෙන දේ නැති නමුත් තියෙන දෙයක් කියලා හම්බ වුනේම අවිද්‍යාවට. එතකොට නම් වය අපට කතා කරන්න තියෙන්නේ තියෙන දේ නැති වෙනවා නම් හම්බෙච්ච දේ ගිවිල යන නම් අපි සමුදය හොයලා නැහැ. සමුදය හෙව්වනම් තිබුණ දේ තියෙන අවිද්‍යාවෙන් කියලා හම්බුනා. ඉතින් තිබුණේ අවිද්‍යාවෙන් කියලා හම්බුනා නම් තිබිච්ච දේ නැති වෙන දේ නම් වය කියන කාරණාව වැරදී. සමුදය හම්බුනා නම් තිබිච්ච දේ නැතිම වය කියලා ගැනීම වැරදී. වය කියන්නේ හේතු හටන ගැනීම හට ගන්න තිබුණා. අන්න එතකොට නැචකින් කිලෝකී උපාදීති වෙනවා. මෙන්න මේ විදිහට මේ සමුදය අස්තංග වෙනම් අපට වෙමින් වශයෙන් සමුදය හොයාගෙන යන්නේ. සමුදය වන් යනකොට වය හම්බෙලා යනවා. හම්බෙනවා. ඒ කියන්නේ මෙය නැතිවීම කොහොමද කියන්නේ? මොකද සමුදය හොයනකොට හට ගැනීම හම්බුණා. මේ හේතු නැත්තම් හට නොගන්න බව අන්න නෝනත් එක්ක ප්‍රායෝගිකව යාට මේ සත්‍ය දකිනකොට හම්බෙනවා. ඊළඟට මේක ප්‍රායෝගික මාර්ගයේ දියුණු වෙන්න දියුණු වෙන්න මේ සත්‍ය ආකාරයෙන් හම්බ වෙලා යනවා. එතකොට මේ සතිපට්ඨානෙ බෝධිපාක්ෂි ධර්ම සම්පූර්ණයෙන්ම ප්‍රායෝගිකව ප්‍රත්‍යুৎপন্ন වශයෙන් සමන්තුල හම්බ වෙලා. ඒක කොහොමද හම්බුනේ? මෙන්න මේ සසරින් නිදහස් වීමට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමට මගට යොමු වීම සඳහා අපි මුලින්ම අපි තුල තියෙන මේ ලෝකයේ ස්වභාවය තේරුම් ගැනීමත් එක්ක. අන්න ඒ නිසයි මේ සාමින්වහන්සේට ප්‍රශ්නය ඇති වුණේ. කොහොමද දන්නකොටද කොහොමද දකින්නද කියලා. වචන ටික දන්නේ නැති. විග්‍රහයකුත් දන්නේ නැති. නමුත් මේ විග්‍රහය වචන ටික මේ පෙන්නපු තතෝජෝසෝ සංඛාරෝ කියන බවවත් හම්බ නොවීමත් එක්ක. තමන් තුල මේ සංස්කාරය කියලා මේ හට ගැනීමක් බවවත් හම්බ නොවීමත් එක්ක ඒක මෙහෙම සත්‍ය දකින්නේ දකින්නේ මොකද වෙන්නේ? අර ප්‍රායෝගික පුරුදු කිරීම කියන්නේලා ප්‍රායෝගිකව සත්‍ය දකින්න කියන්නේලා. එතකොට එහෙනම් මේ මෙතන මේ විග්‍රහ කරපු සියලු විග්‍රහය එකම විදියට විග්‍රහ කරන්නේ. ඒ තමයි අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් හටගත් වේදනාව සතුටින් පිළිගැනීම කියන කාරණාවත් එක්කයි හම්බවෙන්නේ. ඒ ආකාරයෙන් දකින්න කොටන්න ආශ්‍රෝෂය වෙනවා මෙහෙම ගන්නකොට මෙහෙම දකිනකොට ආශ්‍රෝෂය වෙනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ විෂය ආකාරව සක්කාය දිට්ඨිය පැහැදිලි කරනවා. ඊළඟට ශාස්ත්‍රයේ අර විදියට පැහැදිලි කරනවා. මම කලින් පැහැදිලි කළා උච්ඡේදයේ අර විදියට ඒ දේතනා තියෙන විදියට පැහැදිලි කරන්නේ. කාංකී බව විචිකිච්ඡාව ඒකත් ඒ විදියට පැහැදිලි කරනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ මෙහෙම ගන්න කොටයි මෙහෙම දකින කොටයි ආශ්‍රව දුර වෙන්නේ කියලා මේ පාර්ලේයක සූත්‍රයේදී විග්‍රහ කරලා පෙන්නනවා. ප්‍රතිපදාවක් ප්‍රායෝගික ප්‍රතිපදාවක් බෝධිපාක්ෂික ධර්ම වලින්. ඉතින් ඒ සඳහා අපි බලන්න තෝරන හැම වෙලෙම අපේ ජීවිතේ මෙන්න මේ ප්‍රායෝගික අවස්ථාව නැත්නම් මේ ප්‍රායෝගිකව මේ සක්කාදිට්ඨිය දුර වෙන නැත්නම් ආර්ය ශ්‍රාවකත්වයට යන්න සුතම ආර්ය ශ්‍රාවකත්වයට යන්න සුතම ආර්ය ශ්‍රාවක අරියාණන් දස්සාවි ආර්ය ධම්මස්ස කොවිදු ආර්ය ධම්මෝ සුවිනීතෝ කියන කාරණාවට යන්නේ. අසුත පුදුජාට විග්‍රහ කරන්නේ ධර්මය අහපු නැති ධර්මයේ දක්ෂ නැති කියන ආර්ය ධර්මයේ. ආර්ය ධර්මයේ කියන්නේ වචන ටිකක් නෙමෙයි මේ වචන ටිකෙන් ප්‍රායෝගිකත්වයක් ඉස්මතු කරේ. ඒ ප්‍රායෝගිකත්වය ඉස්මතු වෙන්නේ නැතුව වචන ටිකකට විතරක් සීමා වෙලා නමුත් එතනත් සත්‍ය දකින්න නැති අවස්ථාවක්. එතන හරියට ධර්මයෙන් ඇහිලා නැහැ. මොකද හේතුව? වෙන් වෙලා නැහැ නේ භූමි දෙක. සුතව ආර්ය ශ්‍රාවක කියනකොට බුදුරණවහන්සේගේ පැත්ත තියෙන්නට ඕන. ලෝක යන පැත්තර නෙමෙයි. දැන් ලෝක යන්නේ මම. අසර යන්නේ මම. මම යන පැත්තර නෙමෙයි යොමු වෙන්නට ඕන ඇත්තේ සුතව ආර්ය ශ්‍රාවක පැත්තට.
අපි යන පැත්ත මම එහෙනම් මේ පැත්තේ තියෙන වැරද්ද යමු වෙන හම් වෙන්නට ඕනේ බුදුරණවහන්සේ එකරවන ප්‍රතිපදාව පෙන්නපු පැත්තත් එක්ක. එතකොට එහෙනම් ඒ කියමන තුලම හම්බ වෙනවා මම නම් සසර යන පැවැත්ම හම්බුනේ. එහෙනම් මම යන පැවැත්ම තුල වැරද්දක් එකයි බුදුරණවහන්සේ එකරවන ප්‍රතිපදාව කුළු ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාව අපි අපේ ජීවිතේට මේ බුද්ධ වචනේ එකම තේරුම් ගන්න යමුනොත් අපට සැබෑවටම බුදුරණවහන්සේ පෙන්වා වදාළ ධර්මයේ මූලික සද්ධාව කියන කාරණාව හරියට පිළිහිටියොත් අන්න එතනයි මේ මාර්ගය හම්බෙන්නේ. එතකන් මේ මාර්ගය හම්බෙන්නේ අපි අනිත් හැම වෙලෙම බලන්නේ මොකකින්ද? මට තේරෙනවා, මට වැඩෙනවා, මම ප්‍රායෝගික පුරුදු කරනවා කියන කාරණාවත් එක්කමයි. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය එක්කමයි, පුතඥන මානසිකත්වය එක්කමයි, ආර ශ්‍රාවක භූමියට නැති මට්ටමේ එක්කමයි අපි හැම වෙලෙම කල්පනා කරන්නේ. ඒ වගේම තමයි මේ කල්පනාව එක්ක අපි මේ හතර මේක බුදුරණවහන්සේ පෙන්වන දේ තමයි උඩුගම්බල යන ගමනක්. දැන් අපි යන්නේ සසර යන ගමනත් එක්කමනේ අපි මේ ප්‍රතිපදාවක් කියන්නේ. අනිත් පැත්තට යන ගමන බුදුරණවහන්සේ පෙන්වපු දේ. දැන් අපිට මේ ලෝකයේ අපි යමක් හොයාගන්නකොට යමක් තේරුම් ගන්නකොට යමක් වටහා ගන්න සතුටු වෙනවා. ඒකට පහරක් වදිනකොට මගේ රාමු අයින් වෙනකොට මොකද වෙන්නේ? අපිට දුක, තැති ගැනීමක්, බයක්, අපේක්ෂා බංගත්වයක් හිතට පුදුම දොමනස්යක් හට ගන්නවා. ඒයි ලෝකේ යන පැත්තම ගමන් කරනවා. සක්කාය දිට්ඨිය තුල අපි ඉන්න නිසා තමයි අපට තැති ගැනීමක් හටගන්නේ, අපට බයක් හටගන්නේ. ඒ කියන්නේ මම මගේ දේ වැරදි, මම හිතපු දේ වැරදි. ඒ වගේම තමයි අපේක්ෂා බංගත්වයක් හටගන්නේ. අර ලෝකේ යන පැත්තමයි. ඊතර වෙන පැත්තේදී මම කියන කාරණා වැරදි කියලා හම් වෙනකොට හැම වෙලෙම ඒක ප්‍රතිඋත්පන්න වශයෙන් හම් වෙනකොට තැතිගන්න, බය වෙන්න, නැත්තම් අපේක්ෂා බංගත්වයක් ඇති වෙන්න. මම කියන කාරණා වැරද්ද ඇති වුණොත් කවුද තැතිගන්නේ? කවුද බය වෙන්නේ? කාටද අපේක්ෂා බංගත්වයක් ඇති වෙන්නේ? ඒ ඔක්කොම ස්වභාවයන්. මෙන්න මේ ප්‍රතිපදාව අපට හරියට හම්බුනොත් ආධ්‍යාත්මික තුල සැබෑ දහම් ප්‍රීතිය එක්ක ඒ මඟ අපි තුලින් ඉස්මතු කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මේ උතුම් බුද්ධ වචනය උපකාරයක්ම කරගන්නවා කියලා අදිෂ්ඨානය කරගන්නවා.